කතා කරන්නේ Honda VTEC පිළිබඳව. VTEC operate වෙන්න ඕන high speed එකේදී. ඒ high speed එකේදී මේ valve on වෙනවද? අන්න ඒ කාරණා පිළිබඳව බලමු. මේක බලමු අපි scan tool එකක් පාවිච්චි කරලා. ඒ වගේම oil sludge එක oil speed, low speed, okay, the api dakka me solenoid on wenawa me e wage me solenoid off vela dinawa okay alla walta VTEC ho variable valve time kiyala me tapat cover e thiyena namuth weda karanne nathi සුබ දවසක් අපි අද කතා කරන්නේ Honda VTEC පිළිබඳව. මේ තාක්ෂණයේ Honda VTEC තාක්ෂණය බිහි වුණේ වාහනයක high speed එකද high RPM එකේදී සිලින්ඩර් පිරිය කියන්නේ valve ඉක්මනින්ම ඇරෙනවා වැහෙනවා තුලින් valve එක ඇරලා තියෙන කාලය කියන්නේ කාලය සහ මේ ඇඩ්වාන්ස් කෝණය වැඩි කර ගැනීම සඳහා උපක්‍රමයක් කිනුතු තමයි මේ VTEC තාක්ෂණයේ බිහි වුණේ. ඉතින් අපි ගියවර කතා කරා variable valve timing පිළිබඳව. අද VTEC Honda VTEC පිළිබඳව කතා කරනවා අපි එදත් කතා කරා මේක එකද දෙකද කියලා අපි වීඩියෝ එකත් එක්ක බලමු මේ තාක්ෂණය පිළිබඳව VTEC operate වෙන්න ඕන high speed එකේදී ඉතින් high speed එකේදී මේ valve on වෙනවද අන්න ඒ කාරණා පිළිබඳව බලමු මේක බලමු අපි scan tool එකක් පාවිච්චි කරලා scan tool එකෙන් high RPM එකේදී සහ low RPM එකේදී high speed, low speed में देखे दी मा में VTEC क्रियाकारित्व हरी विधि टो बनाओ दिखेला भी बालेमो ये वाके मा में पद्धति अभी कथा करूँ गेटलो ऐती हूँ ना मांग में गेटलो ऐती में जी समझ लाडा में विदुली क्या ने दोष बनने पड़ोंगा में करंट का इन्नती हुआ ये में दोष बनने पड़ा ये वाके मा oil sludge ना oil निसी वेला वाटा मारु करने तो ना हम oil sludge ना रा कैटिगरी से नॉन चॉकलेट वाके अन्य हम ना में valve वाले पुड़ास සිදුරු බ්ලොක් වෙන බ්ලොක් කියලා මේ variable valve time එහෙම නැත්නම් VTEC ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. අන්න ඒක ගැනත් අපි කතා කරමු. අද අපි සම්පූර්ණ මේ අසලානේ VTEC පිළිබඳව කතා කරමු. අපි දැන් ප්‍රැක්ටිකලි දැක්කා හයි RPM එකේදී මේ VTEC ඔපරේට් වෙනවා. ඒ කියන්නේ ස්කෑන් ටූල් එකෙන් ස්කෑන් කරගෙන යන ගමන් වාහනේ high speed, low speed වගේදී අපි දැක්කා මේ solenoid on වෙනවා. මේ ඒ වගේම solenoid off වෙලා දිනවා. ඒ කියන්නේ VTEC on සහ off. එතකොට මෙන්න මේ VTEC කියන එකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ දැන් අපි ඉගෙන ගමු. White board එකේ ගෙන ගමු එක කොයි විදිහට ඔපරේට් වෙන්නේ කියලා ඊට පෙර මේ variable valve time ක්‍රමය ගැන නැවතත් මම මතක් කරගමු ගිය සතිය කතා කරපු variable valve time එකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන මතක් කරලා ඒකේ අඩුපාඩු ගැනත් කතා කරලා මේ Honda VTEC එකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු මේ ඊළඟ වීඩියෝ එකත් එක්ක දැන් අපි මේ පසුගිය සතියේ ඉගෙනගත්තු variable valve timing පද්ධතියේ මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේක මේ මුල්ම වේරියබල් වැල් ටයිම් පද්ධතියක් ඒකේ අපි මේ කියනවා කෑම් ෂාෆ්ට් එක තියෙනවා මේ ඉන්ලට් ඉන කෑම් ෂාෆ්ට් එක එතකොට මෙන්න
මේ තියෙන්නේ අර හෙලිකල් ස්ප්ලයින් කියන්නේ මේ ඇලකාණු සහිත ගියර් වීල් පද්ධතියක්. මෙන්න මේ පද්ධතියට මෙන්න මේ ඔයිල් කන්ට්‍රෝල් වෑල් එකෙන් හයි RPM එකේදී හරි මේක ලෝ RPM නේ හයි RPM එකේදී අපිට අවශ්‍ය වෑල් දැන් ඇඩ්වාන්ස් කරගන්න හයි RPM එකේදී ඔයිල් ප්‍රෙෂර් එක දෙනවා. ඔයිල් ප්‍රෙෂර් එක දීලා මෙන්න මේ ගියර් පද්ධතිය දුන්නාම මේ ගියර් වීල් පිටිපස්සට තල්ලු කරනවා. මෙන්න මේ ගියර් පද්ධතිය. එතකොට මේ තල්ලු කරනකොට මෙන්න මේ ෂාෆ්ට් එක කැම් ෂාෆ්ට් එක මේන්ලට් කැම් ෂාෆ්ට් එක ඇඩ්වාන්ස් වෙනවා. උත්ක්‍රමණය වෙලා මේ වෑල් ඇරීම කලින් සිද්ධ වෙනවා. ඇඩ්වාන්ස් කෝණයකින් දිතුව සිද්ධ වෙනවා. සාමාන්‍ය ඇඩ්වාන්ස් කෝණයට වඩා ඇඩ්වාන්ස් වෙලා වෑල් ඇරීම සිද්ධ වෙනවා. නමුත් මේකේ එක දුර්වලතාවයක්. වෑල් ඇරලා හොඳට සිලින්ඩර් පිරවීම සිද්ධ වෙනවා. එක දුර්වලතාවයක් තමයි මෙන්න මේ වෑල් ඇරීගෙන ඉන්න කියන්නේ යම්කිසි සිලින්ඩර් පිරවීම සඳහා යම්කිසි කාලයකුත් ගත වෙනවා. හොඳට මේ මිශ්‍රණය මේ ඇතුළට යන්න. නමුත් මෙන්න මේ වෑල් එක ඇරගෙන තියෙන කාලය වැල් එක ඉක්මනින් ඇරෙනවත් වගේම ඉක්මනින් වැසීමක් සිද්ධ වුණා. එන්නේ ඒක වැල් පිරීම සඳහා යම් කිසි මේ පාරව දුර්වලතාවයක් වුණා. අන්නෝක මග හැරවලා හොන්ඩා සමාගම විසින් මේ හොන්ඩා VTEC හඳුන්වා දීමත් සමගම මේ ක්‍රියාවලිය ඉතාමත්ම සාර්ථක ලෙස ඔවුන් මේ සිද්ධ කරා. අන්න ඒක තමයි ඊළඟ මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගන්නේ අන්න මේ හොන්ඩා VTEC එක. මේ තියන්නේ මේ හොන්ඩා සමාගම මුල් අවදී මේ මගේ මතකයේ හැටියට 1989 පමණ හොයාගත්තු මේ VTEC තාක්ෂණය පිළිබඳව මේ රූප සටහනක් මේ පැහැදිලි කිරීම සඳහා හදාගත්තු. මෙන්න මේකේ තියෙන්නේ මේ එක සිලින්ඩරයක සඳහා තියෙන මෙන්න මේ ඉන්ලට් වෑල් දෙක. එක සිලින්ඩරයක කොටසක් තමයි මේ සම්පූර්ණ මේ රූප සටහනේ තියෙන්නේ. ඒකෙදි මේ පේන ඇති කෑම් ලොබ් තුනක් තියෙනවා. මේ කෑම් ලොබ් තුනක් තියෙනවා. ඒ වගේම මේ රොකසාම්ස් තියෙනවා. මේ කෑම් ලොබ් තුනේහි ලෝ ස්පීඩ් කෑම් ලොබ් දෙකක් තියෙනවා මේ දෙපසට. දෙපතින් තියෙනවා ලෝ ස්පීඩ් කෑම් ලොබ්. ඒ වගේම මෙතන මේ මැද තියෙනවා හයි ස්පීඩ් කෑම් ලොබ් එකක්. හරි. ඒ වගේම අවුටර් රොකසාම්ස් වලින් වෑල් ඔපරේට් වෙනවා. ඒකම අමතරව ඉනර් රොකසාම් එකක් තියෙනවා. එතකොට මේක මේ සාමාන්‍ය ලෝ ස්පීඩ් එකේදී ලෝ RPM එකේදී මෙන්න මේ කොටස නිදාසයේ වැඩ කරනවා. ඒ වගේම මෙන්න මේ අයිඩල් පිස්ටන් එකකින් එක ඔපරේට් කරගනිමින් මේක නිදාසයේ වැඩ කරනවා. නමුත් අපිට හයි ස්පීඩ් එකේදී මේ වෑල් පිරවීම ඒ කියන්නේ ඇඩ්වාන්ස් කරගන්නත් ඕන, ටයිම් එක වැඩි කරගන්නත් ඕන. ඒතකොට මේ හොන්ඩා සමාගම කරපු එක උපක්‍රමයක් තමයි මේ නිදහසේ ක්‍රියා කරන ඉන්ලට් කෑම් එකට මේ කෑම් එක ඇතුළ බෝර්කකට මේ බෝර් එක තුළ පිස්ටන් දෙකක් තැම්පත් කරලා දෙනවා. පොඩි පිස්ටන් දැම්මක්. හරියට මේක මේ බ්‍රේක් වීල් සිලින්ඩරයක් වැඩ කරනවා වගේ මෙන්න මේ පිස්ටන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ රොඩ් දෙකක්. ඔන්න ඔය රොඩ් දෙකට මේ රොකර් හයි ස්පීඩ් එකේදී රොකර් රාම් එක තුළ වූ නලයකින් ඔයිල් ප්‍රෙෂර් කරනවා. හයිඩ්‍රොලික් ඔයිල් ප්‍රෙෂර් කරපුවාම මෙන්න මේ පිස්ටන් දෙක දෙපස්සට ගිහිල්ලා මේ අවුටර් රොක ආම් තුළට ඇතුල් වෙලා මේක තනි පද්ධතියක් කරගන්නවා. ඒතර මේ තනි පද්ධතියක් කරගපුවාම මෙන්න මේ ඊළඟට වෑල් ඇරීම සිද්ධ වෙන්නේ. මේ රොක ආම් වලින් වෑල් ඇරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ තරමක් ඇඩ්වාන්ස් කරනකොට. ඇඩ්වාන්ස් කරලා තියෙනවා මෙන්න මේ හයි ස්පීඩ් කෑම් ලොබ් එකෙන් තමයි ඇඩ්වාන්ස් කිරීම සිද්ධ වන්නේ. ඇඩ්වාන්ස් කිරීමත් සිද්ධ වෙනවා. ඒ වගේම වෑල් එක වැඩි වෙලාවක් ඕපන් කරන තියාගන්නවා. අර වෙලේ අපි ඉගෙන ගත්තා මේ පෙර VVT ක්‍රමයේදී මේ වෑල් එකේ ටයිමින් තරමක් ගැන ඉක්මනින් අරුණ වැහුණා. නමුත් ඇඩ්වාන්ස් වීම පමණයි සිද්ධ වුණේ. වැඩි කාලයක් ඇරලා තිබෙන්නේ. නමුත් මේ හොන්ඩලාගේ මෙන්න මේ ක්‍රමයේ මේ අමතර යොදාගත් මේ හයි ස්පීඩ් කැම් ලොබ් එක යොදාගෙන කරපු මේ තාක්ෂණයේදී වැඩි වෙලාවක් අරගෙන හිටියා. ඒකෙදි කරේ හයි ස්පීඩ් එකේදී මෙන්න මෙතන මේ තියෙන අර බ්‍රේක් වීල් සිලින්ඩර් එක වගේ සිලින්ඩර් එක දෙපසට ගිහිල්ලා මෙන්න මේ රොකර් රාම් එක තියෙන රවුටර් රොකර් රාම් එක තුළට මේක ඇතුල් වෙනවා. මේ පිස්ටන් දෙක පිස්ටන් දෙක තනි දණ්ඩක් විදිහට ගිරානවා. තනි දණ්ඩ මගින් මෙන්න මේ රොකර් රාම් වලින් මෙන්න මේ වෑල් ඇරීම සිද්ධ කරනවා. මේක තවදුරටත් තව රූප සටහනකින් පැහැදිලි කරන්නම්. ඉතාම හොඳින් පැහැදිලි වෙයි මේක මේ මුල් අවදියේම VVT ක්‍රියාකාරීත්වය පිළිබඳව
හොන්ඩා සමාගම ඉදිරිපත් කරපු මේ පින්තූරයක දර්ශනයක්. අපි ඊළඟ වීඩියෝකෙදී ඊළඟ පින්තූරෙදි මේක තවත් පැහැදිලි වෙයි. මේ දැන් මේ පින්තූරෙන් ගොඩාක් පැහැදිලි වෙනවා. මේකෙදි මේ නෝබල් ඔපරේෂන් කරන, ඒ කියන්නේ ලෝ ස්පීඩ් කියමුකෝ. මේ ලෝ ස්පීඩ් එකේදී මේ කැම් දන්න මේ සාමාන්‍ය පරිදි මේක නිදාසය ක්‍රියාත්මක කරනවා. අර අපි කියපු කෑම් ලොබ් එක අමතරව යොදාගත් හයි ස්පීඩ් කෑම් ලොබ් එක නිදාසය ක්‍රියා කරනවා. ඒකින්ද මේක මේ පිස්ටන් එලියට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද මේක ලොක් කරගෙන නැහැ, නිදාසය ක්‍රියා කරනවා. එතකොට අර පරණ විදිහට පරණ ටයිමින් වලට මේක වැල් ඇරීම වෙහිම සිද්ධ වෙනවා. නමුත් අපිට හයි ස්පීඩ් එකේදී ප්‍රොපෝන්ස් වැඩි කරගන්න ඕන, වැල් ඇරීම අඩ්වාන්ස් කරගන්න ඕන, ඒ කියන්නේ ටයිම් එකත් අඩ්වාන්ස් වෙන්න ඕන. ඒකයි ටයිම් එකත් වැඩි වෙන්න ඕන. ටයිමින් වැල් ටයිමින් වගේම වැල් ඇරගෙන තියෙන කාලයත් මේකේ වැඩි කරගන්න ඕන. ඒක සඳහා ඉදර උපක්‍රම යෙදුවා. දැන් මෙන්න මේකේ හයි RPM එකේදී මෙන්න මේ පිස්ටන් එක ඇතුල් වෙලා මේක තනි පද්ධතියක් විදිහට ක්‍රියා කරනවා. එතකොට මෙන්න මේකේදී උඩ තේරෙයි මේ දෙක සංසන්දන කිරීමේදී මේ ලෝ ස්පීඩ් එකේදී එක මට්ටමකදී මේකෙදී මේක මේ හයි ස්පීඩ් කැම් ලොබ් එකකින් මේක වැල් ඇරීම මේ දෙන්නකන රොකම රොකරම් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇඩ්වාන්ස් වෙනවත් වැඩි, ඇඩ්වාන්ස් කෝණයක් වැඩි, ඒ වගේම ටයිමුත් වැඩින වැල් අරගෙන ඉන්න ටයිමුත් වැඩි කරලා ඉතාමත්ම සාර්ථක විදිහට මෙන්න මේ සිලින්ඩර් පිරවීම සිදු කරනවා මේ VTEC නෙමේදී. ඒකින්ද දැන් අපිට පැහැදිලි වෙනවා මේ වේරියබල් වැල් ටයිමින් කියන්නේත් මේ එකම ක්‍රමය. නමුත් තාක්ෂණ දෙකක් යොදාගෙන අරගේ අර දණ්ඩ කියන්නේ ඉන්ලට් කෑම් ෂාෆ්ට් එක ඇඩ්වාන්ස් කරා මේකෙදී මේ අමතර කෑම් ලොබ් එකක් යොදාගෙන ඉතාමත්ම සාර්ථක හොඬලා මෙන්න මේ තාක්ෂණය ලෝකෙට හඳුන්වා දුන්නා. එකින්ද ඉතාමත්ම සාර්ථක විදිහට මේගොල්ලෝ එක ජයගෙන ඉදීමා. එකින්ද හොන්ඩ VTEC ක්‍රමේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තමා මේ දැන් අද දවසේ මේ අපි මේ මොහොතේ කතා කරන්නේ. තව ඉදිරිදුත් ඒ පිළිබඳව කතා කරමු. මේ වල දෝෂ පිළිබඳවම කතා කරමු. යම් කිසි දුරකට දැන් පැහැදිලි වෙන්න ඇති මේ වේරියබල් වැල් ටයිමින් සහ මේ VTEC ප්‍රධාන වශයෙන් මේ උපක්‍රම සියල්ල යොදාගත්තේ මේ ඔය ටර්බෝ අපි කතා කරපු පොකිදනස්සල කතා කරපු ටර්බෝ චාර්ජරේ සුපර් චාර්ජරේ මේ පොසිගේ සතිය කතා කරපු වේරියබල් වැල් ටයිම් අදත් ඒ ගැන මතක් කරා. ඊළඟට මේ හොන්ඩා VTEC. එතකොට මේ සියලුම තාක්ෂණික ක්‍රම උපයෝගී කරගත්තේ හයි RPM එකේදී ඉන්ජිමයේ මේ සිලින්ඩර් පිරවීම අවම වෙනකොට ඊට විකල්ප පිළියම් වේදීමේ හේතු කර තමයි මෙවැනි තාක්ෂණ සියල්ල බිහි වුණේ. ඉතින් ඒ තාක්ෂණය පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි බලමු අපි මේ වේරියබල් වැල් ටයිමින් සහ මේ හොන්ඩා VTEC එකේදී ඇතිවෙන දුර්වලතා. දුර්වලතාවෙන් කියන්නේ ගොඩක් දුරට සමල්ලාවට VTEC හෝ වේරියබල් වැල් ටයිම් කියලා මේ ටපට් කවුරේ තියෙන නමුත් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒක වැඩ කරන්න නැති වෙන්න එක් හේතු තමයි සමහරවිට මේක මේ ඔපරේට් වෙන්නේ වාහනේම ECU එකෙන්. ECU එකෙන් ඔපරේට් වෙනකොට සොලොනොයිඩ් වැල් වලට යන කරන්ට් පද්ධතිය කියන්නේ විදුලි පද්ධතිය සමහරවිට දෝෂ ගෙන දෙන්න පුළුවන්. වයර් කැඩීමක්, සොකට් බුරුල් වීමක්, එහෙම නැත්නම් මේ වැල් එක හිර වෙලා තියෙන්න පුළුවන්. වැල් එක හරියට විදිහට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. එන්න එවැනි අවස්ථාවල දැන් අපි දන්නවා මේ හොන් මේ ටොයටා වේරියබල් වැල් ටයිමින් එකෙන්දී ස්කෑන් කරන්න පුළුවන්. ඔපරේට් කරලා ඉවරලා මේ VTEC එක ඔන් කරපු ගමන්ම සමල්ලාවට ස්කෑනින් කරන්න පුළුවන්. ස්කෑන් කරපු ගමන් වාහනේ නතර වෙනවා. අන්න එවැනි අවස්ථාවල ඒක මේ ටෙස්ට් කරලා බලන්න පුළුවන් ස්කෑනරෙන්. ඒ වගේම දැන් අපි හොන්ඩා එකේ හයි RPM එකේදී මේක ඔන් වෙනවද නැද්ද කියලා බලුවා. ඒ වගේම තමයි අපි කතා කරා මේ ස්ලජ් වෙනවා වාහනේ වාහනවල ඔයිල් ස්ලජ්ජීමෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ අර චොක්ලට් වගේ කැටි ගැහෙනවා. අපි දැන් උඩේ ටපට් කවර් එකේ හැම ගලපුවාම අපිට මේ වෙලාවකට වෙනවා මේ ඔයිල් අර මේ උකු වෙලා තියෙනවා. ලේ තනිකර තට්ටුවක් තියෙනවා. අන්න ඔයනේ අවස්ථාවලත් මේ පද්ධති හරියට වැඩ කරන්නේ හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ ප්‍රොපෝන්ස් එන්නේ නැහැ වගේ වාහනේ අපරාධයක්. ඒකින්ද ඒක සාමාන්‍යයෙන් ඔයිල් මාරු කරනකොට ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊළඟට වාහනේ පාවිච්චි නොකර සෑහෙන කාලයක් එකතන තියලා තිබ්බහම මේ තත්ත්වෙම තුන එන්නේ වෙනවා. මේ වටිනා පද්ධති විනාශ වෙන්න පුළුවන්. ඒකින්ද
ඒ පද්ධති ආරක්ෂා කරගෙන ඉන්න නම් ඉතාමත්ම හොඳ දක්ෂ කාර්මික ශිල්පියෙක් නවවා මේ පද්ධති වැඩක ක්‍රියාකාරීත්වය පිළිබඳව හා නඩත්තු පිළිබඳව යම් කිසි උපදෙස් ලබාගෙන ඉතාමත්ම හොඳින් මේ පද්ධති නඩත්තු කරා නම් අපට හොඳ මේ ප්‍රොපොසල් එකක් ලබා ගන්න පුළුවන් ෆුවල් ඉකොනොමිකත් වැඩි වෙනවා ඒකින්ද හොඳට මේ පද්ධතිය ආරක්ෂා කරගන්නට නඩත්තු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ ඒ වගේම කියන්න දෙයක් තියෙනවා අද වෙන විදිහට මේ ඔටෝමොබයිල් ටෙක්නොලොජිය බොහෝ උඩා දුරට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මේ පරණ ක්‍රමයන් සමාල්ලාවට යල්පන ගිහිල්ලා ඒව දැන් භාවිතා වෙන්නේ නැහැ. නමුත් මේ ටෙක්නොලොජිය සමාල්ලාට අලුත් නිෂ්පාදන වලට භාවිතා නොවුනට මේ පාවිච්චි කරපු වාහන අද වුණ තරම් වෙන මේ අපිට මේ දකින්න පුළුවන් මේ පාර්ට් දෙකින්ද ඒ ටෙක්නොලොජි පිළිබඳව මම හැඳින්වීමක් කරේ. නමුත් අද තාක්ෂණයේ විස්තර වගෙන ඒ බොහොම දියුණු වෙලා වේගෙන් දියුණු වෙලා තියෙන්නේ. මේෙහිදී දැන් ගොඩක් දුරට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මේකට යොදාගෙන තිනවා. ඒ කියන්නේ ඔයිල් ප්‍රෙෂර් එකෙන් නෙවෙයි ස්ටෙපර් මෝටර් යොදාගෙන මේ වේරියබල් වෑල් ටයිම්ස් VTEC ක්‍රමය ප්‍රයෝග කරනවා. ඒකින්ද නව තාක්ෂණයේදී සම්පූර්ණයෙන්ම පරිගණකයට බාර දෙනවා. පරිගණකයේ තොත්තු තොරතුරු රැස් කරනවා. ඉන්ජින් ස්පීඩ් එක, වෙහිකල් ස්පීඩ්, ඉන්ජින් ලෝඩ් එක, TPS එකෙන් ඉන්ජින් ලෝඩ් එක පිළිබඳ තොරතුරු, නොක් කන්ට්‍රෝල් සිස්ටම් සියල්ල තොරතුරු ලබාගෙන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන මෙන්න මේ පද්ධතිය ඔපරේට් කරනවා. ඒ පිළිබඳවත් අපි ඉදිරි වැඩසටහන වලදී කියනවා. නව තාක්ෂණයේ පිළිබඳ මොඩර්න් ටෙක්නොලොජි එකේදී කොහොමද මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ පිළිබඳවත් අපි කතා කරමු. අපි මේ එකින් එක මේ පද්ධති ගැන අපි කතා කරමු. ප්‍රශ්න විසඳන ආකාරය සහ ඒ කොහොමද මේ ඔපරේට් වෙන්නේ කියන පිළිබඳව අපි කතා කරමු. ඒ වගේම මේ පෞසුකයේ දිනක මේ ටෝටා පැට්ස් එකක් වාහනය නතර වෙලා අපි බ්‍රේක් ඩවුන් එකක් ගියා. බ්‍රේක් ඩවුන් එකේදී ඊළඟට අපි ටෝකර ආකාර එක ටෝකරාට පස්සේ අපිට දැන් ඉන්ජෙක්ටර් වලටත් කරන්ට් එක එනවා. ඒ වගේම ප්ලග් වලටත් කරන්ට් එනවා. හැමද ඔයිල් කියන ෆුවල් ප්‍රෙෂර් එක හොඳයි. නමුත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ අපි ඉතින් දිබල් වල වර්ක්ෂොප් එකේදී බලලා වර්ක්ෂොප් ඉදින් බලනකොට අපිට තේරෙනවා මේකේ මේ ඊළඟට අපි නිකම්මට වගේ VVT වෑල් එක ගලවන්න ට්‍රයි කරා. කියන්නේ එක ඔපරේට් කරා ඔපරේට් වෙන්නේ නැහැ. ස්කෑනර් එක ඔපරේට් වුනේම නැහැ. පිටින් බාහිර කරන්ට් එකක් දීලා ඔපරේට් කරන්න බැලුවා. ඒ ඔපරේට් වෙන්නේත් නැහැ. පස්සේ අපි බැලුවා මේක ගලවන්නේ ගලවල ඉවත් කරලා ගන්න පුළුවන්ද බලන්න VTEC වෑල් එක වෑල් එක මොකද ගැලවෙන්නේ. ඒක බදලා ඇලවිලා තිබ්බා. ඒක කැඩෙන තරමට ඒකත් එක්කම එකට වෙල්ඩින් වෙලා වගේ තිබ්බා. ඒ කියන්නේ අර ස්ලජ් වල මුදටම ඔයිල් මෙයා වෙලා පස්සේ මේ ටයිම් වෑල් එකක් දාන්න වුණා. ඒ වගේ මේක සුද්ධ කරලා ටයිමින් චේන් එක දාලා තමයි අලුත් දෙයක් කරේ. ඒ වගේම අර VVT එක වෑල් එකට තියෙන ෆිල්ටරේ සම්පූර්ණම අර චොක්ලට් එකගේ ඇතුලෙන් පිරලා ඔයිල් ගමන් කරන්නේ නැහැ ෆිල්ටර් එකෙන්. අන්න එවැනි අවස්ථා මේ අපිට වෙලාවකට මේ අපේ වර්ක්ෂොප් එකේදී හම්බ වෙන ගොඩක් දුරට මේ ස්ලජ් වීම හේතු කොටගෙන ඔයිල් ප්‍රෙෂර් කරන එක සම්පූර්ණ මරක අර වෑල් එක කැඩෙන තරමට ගන්න බෑ. ඒ කියන්නේ VVT වෑල් එක වෙල්ඩින් වෙලා තිබ්බේ. සාමාන්‍යයෙන් 10 යනේ කරකවල එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එහෙම නෑ. සම්පූර්ණ වෙල්ඩින් වෙලා තිබ්බා. ඒ කියන්නේ බදලා තිබ්බා. එකට වෙලා හොයාගන්න බැරි තරමට අර චොක්ලට් වගේ ඔයිල් වලින් පිරලා දිනවා. අන්න එවැනි අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ දක්වා යන්න එපා. වාහනයක් හොඳට මේන්ටෙනන්ස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අද වැඩසටහනේ අපි කතා කරපේ Honda VTEC පිළිබඳව. ඉන වැඩසටහනේ තවත් තාක්ෂණයක් පිළිබඳව කතා කරමු. තවත් දවසකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.